ආයුබෝවන් හෙල්තියන් ටේස්ට් විත් ලීනා YouTube චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. පිටිමෝලි අනන්න වද වෙන්නේ නැතිව ගොඩක් ඉක්මනින් හරිම මෘදුවට කිරි රස තියෙන පුළුන් වගේ පාන් එකක් අද අපි හදමු. කිරි බිත්තර බටර් දාලා හදාගන්න මේ පාන් එක පෝෂණ ගුණයට හරිම ඉහළයි. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ බෝල් එකට එකතු කරගත්ත ඊස්ට් හැදි එකක්, සීනි මේස හැදි දෙකක්, එකම මද රස්නේ කිරි මිලිලීටර 115ක්. දැන් එකතු කරගන්නවා පාන් පිටි ග්‍රෑම් 220ක්, එකම ලුණු තේ හැදි භාගයක්, එකම මෙල්ටඩ් බටර් ග්‍රෑම් 20කුත්, ගසාගත පොඩි බිත්තර එකකුත් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මේ ටික ස්පැචුලාකින් හරි හැන්දකින් හරි හොඳින් කලවම් කරමින් එක ගුලියක් විදියට එනකල් විනාඩි දෙකක් විතර මේ විදියට අනා ගන්න ඕන. මේ පිටි මිශ්‍රණය අනාගත්තට පස්සේ තරමක ඇලෙන සුළු ඩෝ එකක් තමයි අපිට ලැබෙන්නේ. අපි ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ. මේ පිටි මිශ්‍රණය පිපිරෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙනවා. දැන් මේක වහලා පැයක් පැත්තකින් තියාගන්නවා පිපෙන්න. මේ පැයකට පස්සේ දැන් මේ පිපුණු පිටි ඩෝ එක හැන්දකින් ආපහු කලවම් කරගන්නවා විනාඩියක් විතර. තාමත් මේ පිටි ඩෝ එකේ ඇලෙන ගතියක් තියෙනවා. ඒ නිසා අපි පිටි ඩෝ එකෙත් අතෙත් තෙල් පොඩ්ඩක් ගාගෙන පිටි ඩෝ එක බෝල් එකෙන් එළියට ගන්නවා. දැන් මේ පිටි ඩෝ එක සමාන කොටස් වලට වෙන් කර ගන්නවා. තරමක් ලොකු කණිස් හදා ගන්න නිසා අපි කොටස් පහකට වෙන් කර ගන්නවා. අතේ තෙල් ටිකක් ගාගෙනම පිටි බෝල වෙන් කරගන්න. ඊට පස්සේ වෙන් කරගත්ත බෝල හොඳින් බ්‍රවුන් කරගෙන මේ පාර්ච්මන්ට් පේපර් එකක් දාගත්ත ට්‍රේ එකේ තියාගන්නවා. දැන් මේ පිටි බෝල දෙගුණයක් පිපෙනකම් ආපහු වහලා තියාගන්නවා. හොඳින් පිපුණට පස්සේ අපිට පුළුවන් අවන් එකට දාගන්න. දැන් මේ බනිස් ටික බේක් වෙන්නේ සෙල්සියස් අංශක 175 විනාඩි 20ක්. බලන්න අපේ බනිස් එක මතුපිට බිත්තර සාරු බටර් ගෑවෙත් නැහැ. ලස්සන පාටකට බේක් වෙලා තියෙනවා. ඒ වගේම හරිම මෘදුයි. මේ බනිස් වල මැද නිකන් පුනුම් වගේ. හරිය සොෆ්ට්. මාත් එක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. මගේ රෙසපි ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමුවෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.